බතසපයන අපේ රටේ ගොවි ජනතාව වරින් වර මුහුණ දෙන ගැටලු අභියෝග පිළිබඳ රටට හෙලි කරමින් බලධාරීන්ගේ ඇස් විවර කරන්නට අප කවදත් අප කැප වී සිටිනවා. මේ හිඟුරක්ගොඩ හබරණ ඉලුක්වැව ප්‍රදේශයේ පිහිටි මහසෙන්ගම ගම්මානය. වසර ගණනාවක සිට වී ගොවිතැන තම ජීවනෝපාය කරගත් මේ ජනතාවට මෙවර මුහුණ පාන්නට සිදුව ඇති අවාසනාවන්ත තත්වය ඔවුන් මින් පෙර කිසිසේත්ම අත් නොවිඳි අත්දැකීමක්. සාමාන්‍යයෙන් ගොයමකට වල්නාශක යොදන්නේ වල් පැලෑටි මර්ධනය කරන්නටයි. නමුත් මහසෙන්ගම ගොවි ජනතාව වල් පැලෑටි මර්ධනයට යෙදූ වල්නාශක හේතුවෙන් ඔවුන්ගේ ගොයම සහ මුලින්ම විනාශ වී ගොස් ඒ වෙනුවට වල් පැලෑටි සරුවට වැඩි ඇති බවයි ගොවීන් චෝදනා නගන්නේ. පොහොර ගැහුවට පස්සෙ තමයි මේ වල්ලා එන්න පටන් ගත්තේ. දැන් ගිය සැරේ මෙහෙම තිබුණ නැහැ. පොහොර ගහන්න ඉස්සෙල්ලින් හොඳට තිබුණා. පොහොර ගැහුවට පස්සෙ තමයි මේ තෙල් කලවඳුරු කියන එක ආවෙන්නේ. ඉතින් මේ තෙල් බාල කරලා දන්නෙත් නැහැ. ඉතින් මොනවද දන්නේ නැහැ. රත්තරන් බඩුවට උගත් කියලා තමයි මේ රත් මේ තෙල් බෙහෙත් ගන්න එක ඇවිල්ලා කුමුට්ට ගන්න. වල් තෙල් දෙපාරක් ගහලා තියෙනවා. ඒත් මැරුන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඉතින් මේ පොහොර වල එහෙම දෙයක් නෙමෙයි කියලා. ඉතින් හැබැයි අපි වෙන අවුරුද්දලත් ඒ පොහොර ගහනවා. එහෙම උනේ නැහැ. හිඟුරක්ගොඩ ගොවි ජන සේවයකින් කිව්වට අපිට කිසිම පිළිසරණක් ලැබෙන්නේ නැහැ මේ වැඩේට. රජයෙන් හරි අපිට මේ වන්දි උඳලක්වත් අරන් දෙන්න කියලා තමයි කියන්නේ. දැන් අපි ඒක උන්ට කිව්වා. කිව්වට වැඩක් උනේ නැහැ. ඒක නිසා තමයි අපි මේ අපේ මාධ්‍ය මහත්තුන්ට කතා කරලා ගෙන්නලා අධිකරු ජනාධිපතිතුමාට මේක දැනුම් දෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි ඔබතුමාලාට මේ එන්න කිව්වේ. අක්කර 200ක පමණ භූමියක් මේවන විට එකම තෘණ යායක් බවට පත්ව ඇති ආකාරය මහසෙන්ගමට ගිය අපට දැකගත හැකි වුණා. වනාලි තර්ජනද ඉවසා ගනිමින් දිවි ගෙවන මේ අහිංසක ගොවි ජනතාව අද කබලෙන් ලිපට වැටි ඇත්තේ ඔවුන්ගේ මේ ඉල්ලීම් වලට සවන් දෙන්නට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් වී නොමැති පසුබිමකයි. අද එම ජනතාව රෑ නිදි වරමින් ගොයම වෙනුවට වල් පැලෑටි ආරක්ෂා කරන්නේ. නිසි බලධාරියෙකුගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වනු ඇති බවට ඔවුන් තවමත් බලාපොරොත්තු දල්වාගෙන සිටීම හේතුවෙන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.